एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय प्रियांगद टाउन नोल असलु होटल या कसल वाहन नवत्तागेन उनुवातुर बोतलेट कोपिटिका दमा गत्ताय ओय गाहक्यट बलल नवत्तन अंकल वाहने नेवत्तुवे विहार महादेवी उयन पिटिपस विशाल मैमार गाहक्यटे इतन निष्कलंके अपि कोपि चुट्टा बील यंकेल्ले अम्मट दीपं प्रिया पुता बोन्नको किरीदीलम एग वेलिलाती ये रैसिट वर्षा दावतावक पमन किरी दुन्नाय उनु कोपि का अत तबागेन वर्षा स्थिति ओह कहने केल्ले प्रिया अपि रात्तरं गेदर गिहिं कथा करमु बटिकाक विवेकिं इंदपां मट दुगाक नै प्रिया ඇත්තෙම නෑ ඒ තේ ටික කියද්දී කෙල්ලගේ දැසින් කඳුළු බෝලයක් වැටින අම්මේ ආ උගර බොන්නකෝ මං හැමීට බොන්නම් අපි මගට ගිහින් මොනාරි කමු කෙල්ලට උණත් වගේ අම්මා වාශාගේ කෙල්ලට පිටි අතලා තබා කීවාය ඒ උණ නෙමෙයි අම්මේ मे आदरे गींदर वाशाट की अंडर स्थितुने हेमय तव कोहरी अन्नोन दिल्ली नै प्रिया मे कोलंब कोहि अन्नद अपियां सेबै मे कोलंब कोहि किया अन्नद एहाट टिक टिक सीय दीनव प्रिया पया कीटियानम हितना सी अल्लम करगत है किनम मे लोके कोतरम होदते नाद ए दैवे ए तरं सुंदर नेत एक सेनसु मोहतक देन्ने कल्पय दुख दुन पसय आए कवदा याव दकिन्न वेद दन्ने हेम दयाक्म इकमंट विसदय केल्ले पुता लोकुते केल्लट हीले अपियां අවසන් කෝපිය වරද බිව් වර්ෂා කීවාය වාහනේ යලි කොළඹලා ගියේද නවලෝක රෝහල අසලිනි එතනින් යන්දි කෙල්ල හෝලන් ප්‍රියංවද දැක්කාය ප්‍රියා කෙල්ලේ මාත් එක්ක බෝධි පූජාවක් කරන්න යන් කෙල්ලේ හොඳේ එකට 10ක් කරමු කෙල්ලේ පුතා සනීපෙන් ඉන්නවද දුවේ එයාට මතක නැති එක විතරයි අම්මේ හිටියා වගේමයි ඇස් චුට්ටක් යට ගිහින් මෝන චුට්ටක් ඇඳිලා ගිහින් එච්චරයි තුනුරුවන් සරණින් ওই ප්‍රශ්න විසඳේ දෙයියෝ එක කරයි අම්මේ අද එවැනි විශ්වාසයක් ප්‍රියංවදාටද ඇතිවිය අද කෙල්ල විමුක්තිය බලා ඇත්තේ ඒ මෝනින් ඇය දැක්කේ පුදුමාකාර කෙල්ලකේ जीवित दुख तेरपागन दिव्य नगी सिटन के दाय प्रिया गिय गमं अभी होटले पटंगम देन मगे हिते बराक ने उब तमाए बार नतिकले वाशा एत्तटम प्रियांगदाट पींदुन्नाय ऐ करन्ने मितुर्याक करना देवाल नोये සහෝදරයක් කරන දේවල්ද නොයි අම්මා කෙනෙක් කරන දේවල්ය මොනවද එද්දි උඹ අරන් ආව නේද එයා ඇඳපු වෙස්ට් එකක් මේ පුතා ළඟ තියන්න වර්ෂායේ සුදු වෙස්ට් එකගෙන ප්‍රියංවදාටත් අම්මාටත් පෙන්නුවාය ආදරය යනු දෙවියන්ගේ දේනම් දෙවියන් දේව කරුණාව පෑයුත්තේ මේ වැනි අයට මෙතනින් එහා ජීවිතේ මට දුකක් නෑ ප්‍රියා අපි නැගිටිමු ඉක්මනට නැගිටිමු මට උඹ සතුටින් නම් ඒ ඇති මගේ සතුට තියෙන්නේ එයා ගාව ප්‍රියා අය ඉක්මනට සනීප වෙයි උඹ හොයාගෙන එයි මං දවසක් හීනෙනු දැක්කා අපේ දොරකඩ අයියා ඉන්නවා
මටත් පේනවා. ඒ හීන හැබෑවේ නම් එසේනම් දේවාල බිම පෙරලි පෙරලි වූ බාර ඔප්පු කළ හැක. සක්විති දවල් ඇහැරුණු පසු මේදා ඔහු ළඟට වී අඬමින් සියල්ල කීවාය. මයි යනවත් එක්කම වගේ එහෙනම් කෙල්ල ඇවිත් තියෙන්නේ. කෙල්ල අපට මූණ පෙන්වන්නේ නැහැ. ඒකි දන්නවා ඒක ප්‍රශ්නයක් කියලා. බඩක් තිබිලා නැහැ බබා. නෑලු බබා ලැබිලා ඇති මහත්තයෝ. ඔව්. ඒත් කෙල්ල මල්ලි හොස්පිටල් කියලා දන්නේ කොහමද? ඒකි මේ අවටම ඇති. පව්. ඒ වෙලාවේ හිමාලිත් ඇවිත්. ඉතින් මේදා ධනසිරි කියෝ සියල්ල කීවාය. එහෙනම් එයා ආගත්තා. ඔව් කෙල්ලගෙන් ආගත්තා. ඒත් ගෑණි වටේම ගිනි තියෙනවා. ඒ කිව්වේ අම්මා කතා කළා. ගොඩක් බැන්නා මට. මේදා අඬමින් කීවාය. සක්විති අයව ලං කරගෙන හිස අත ගෑවේ. දැන් මගේ ගෑණිත් උඹ අම්මත් උඹ. ඒ කතා ගණන් ගන්න එපා. මං මැරුණත් දාලා යන්නේ නැහැ. මං දන්නවා. අම්මා ආයෙත් ලොකෝ විනාශයක් කරයි. කෙල්ල ආපු එකට නම් මට පුදුම සතුටුයි. ඒකි මැරුණත් මල්ලි ළඟ. සක්විතිට පුදුමය. එක මොහොතකට කෙල්ල හම්බ වුණා නම් සියල්ලම කෙල්ලට කියන්නට තිබුණි. කෙල්ලව එහෙමම ඩොක්ටර්ට මුණගස්සන්නට තිබුණි. එහෙත් ඇය රහසේ පැමිණ රහසේම ගියේ ඒ තත්ත්වයට මූණ දෙන්නට අමාරු නිසාය. දුටු දෙන කෙල්ලව විනාශ කරන්නට අය ඉන්නා නිසාය. කෙල්ලා තාපේකේ මල්ලිකි ලොකු වෙනසක් තියෙන්න ඕන. එහෙමම වෙයි මහත්තයෝ බලන්නකෝ. සක්විතිරත් එසේ සිතුණි. කෙල්ල මේ ඇවිත් ගියේද ඒ නිසාම වන්නට ඇත. බබා මං කොහකටත් හොස්පිටල් එකට ගිහින් එන්නම්. ඒක හොඳයි. අම්මා ගෙන්න ගනියද? කතා කළොත් මං එයාට කියනවා. මොනාද? මේ ආදරේ වෙන් කරන්න බෑ කියලා. කෙල්ලට පට්ට බැල්ලි කියලා බනින අම්මා එක්ක මොන ආදර කතාද මහත්තයෝ? නිකන් ඉන්න. මේදා කියන්නේ ඇත්තයි සක්විතිර සිතුණි. කොහොමත් හෙට අනිද්දාම අපිට කෙල්ලව හම්බ වෙයි. හම්බ වෙන්නම ඕන. ඇයි? මොරකඩ පවුලේ ඊළඟ කෙනා කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා බලන්න. අනේ හිටියානම් මේක ළඟින් තියලා තියෙනවා. සක්විති අතුර අතර ගත්තේ මේදාගේ හිස අතගාගෙන. මයි යන්නම්. පරිස්සමින් මග දිකට බල බල යන්න මහත්තයෝ. කෙල්ලව එකපාරක් මුණ ගැහෙනවා නම් ඒකි තමාගෙන් කුටියක් කන බව මේදා දනේ. ඒ තරම් දුකය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.